අයිබෝන් අපි අද ඔබත් එක්ක හදන්න යන්නේ ඇත්තටම ඉන්ටර්නැෂනල් කොක්ටේල් එකක් කොහොමද ලංකාවේ අපේ ගෙදරදී අපේ අවට තියෙන ඉන්ග්‍රීඩියන්ස් පාවිච්චි කරලා අපි කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම මේකට අවශ්‍ය වෙනවා ලංකාවේ සුලභ හොයාගන්න පුළුවන් වයිට් රම් මිලිලීටර් 50, ඒ වගේම ෆ්‍රෙෂ් පයිනැපල්. අපිට මේ ඕනම මාකට් එකකින් ඕනම පොලකින් වගේ ගන්න පුළුවන්. ඒ වගේම පිටිකර පොල් කිරි. මේ පිටිකර පොල් කිරි 3/3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ වෙනුවට අපිට දැන් ගොඩක් වෙලාට ගන්න පුළුවන් පැකට් ලික්විඩ් පොල් කිරි, ඒව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබගේ නිවසේ මේ වගේ මෙෂරින් ස්පූන් සෙට් එකක් තියෙනවා නම් මේකෙන් එතකොට ඇත්තටම පිටිකර පොල් කිරි ස්පූන් 3ක් ටීස්පූන් 3ක් අපිට යොදා ගන්න පුළුවන්. එතන මේක හදන්න අපිට තව අවශ්‍ය වෙනවා හොඳට කැපෙන පිහියක්. මොකද අපි අන්නාසි කිරි කපාගෙන මේ අපි කොක්ටේල් එකට පාවිච්චි කරන්න අවශ්‍ය නිසා. ඒ වගේම ඔබගේ නිවසේ තියෙනවා මේ හැඩේ වීදුරුව. ඇත්තටම ලස්සනට මේ ඩ්‍රින්ක් එක අපිට සර්ව් කරන්න පුළුවන්. ඔන්න අපි දැන් අපේ කොක්ටේල් එක හදන්න පටන් ගන්නවා. අපි අන්නාසි ගෙඩිය කෑල්ලක් අරගෙන මේ විදිහට කපාගෙන අපි මේ කපාගත්ත අන්නාසි ටික අපි අපේ බ්ලෙන්ඩර් එකට දාගන්නවා. මොකද මේ කොක්ටේල් එක බ්ලෙන්ඩ් මෙතඩ් එකට හදන කොක්ටේල් එකක් නිසා. ඒ වගේම අපි ඉන්පසු ඒකට පිටිකර පොල් කිරි 3/3, අපි දමා ගන්නවා. ඒ වගේ මම ඔබට කිව්වා වගේ රම් මිලිලීටර් 50ක් අපිට අවශ්‍ය කරනවා. ඇත්තටම මේක බාර් එකක හොටෙල් එකක වගේ හදනවා නම් ඒගොල්ලන්ගේ ජිගර්ස් තියෙනවා මැනගන්න. අපිට ගෙදරදී සාමාන්‍යයෙන් මේ වගේ ස්පූන් එකකින් මැනගන්න පුළුවන් මිලිලීටර් 50. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ෂොට් එකකට දාන්න ගන්න ප්‍රමාණය අපි මේකට දාගන්නවා. මිලිලීටර් 50 60 ප්‍රමාණය. පසු එද අවශ්‍ය ප්‍රමාණයට අපි අයිස් කට යොදා ගන්නවා. අපි ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගත්තාට පස්සේ ඔයගලන්ට පේනවා මේ වගේ රිච් ෆෝම් එකක් එක්ක හොඳ සුවඳක් දැනෙනවා. මේකේ පොල් කිරි සුවඳ වගේම ඇල්කොහොල් සුවඳත් එක්ක ෆෘටි පයිනැපල් ඇරෝමා එකත් හොඳටම දැනෙනවා. අපි ඒක මේ වගේ වීදුරුවකට දිනවක් කරගන්න. ඒ වගේම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බ්ලෙන්ඩ් වෙන අතරතුර මම පොඩි ගාර්නිෂ් එකක් කපාගත්තා. මේ වගේ පයිනැපල් ස්ලයිස් එකක්. මේක ඇත්තටම පොඩි කෑල්ලක් මෙහෙම අයින් කරලා ඒක අපිට වීදුරුවේ මේ විදිහට දාන්න පුළුවන්. ඒ වගේම මේකට අපිට ස්ට්‍රෝ දෙකක් දාන්න පුළුවන්. එකක් මික්ස් කරගන්න. අනිත් එක මේ විදිහෙන් නවලා මෙහෙම මෙන්න ලංකාවේ විදියට පින කලාඩෝ එකක්. ඇත්තටම අපි මේකට පාවිච්චි කරේ රම්. ලංකාවේ ලේසියෙන් හොයාගන්න පුළුවන් රම් මිලිලීටර් 50කුයි, පිටිකර පොල් කිරි 3/3කුයි, අයිස් ක්‍යූබ්ස් ස්වල්පයකුයි, පයිනැපල් ස්ලයිස් එකයි. ඇත්තටම අපිට මේකට ඔබලන්ට ෆෘටි ෆ්ලේවර් එක වැඩි කරගන්න ඕන නම් පයිනැපල් ස්ලයිස් දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හොඳට ෆෘටි ෆ්ලේවර් එක තියෙන ස්වීට් ඩ්‍රින්ක් එකක් ඔබලට රස විඳින්න පුළුවන්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි මේක ඇල්කොහොල් නැතුව කොහොමද හදාගන්නේ. එතකොට පවුලේ සැමත් එක්ක ඔබේ දුව දරුවෝ එක්ක ඔබට මේක බෙදාගෙන මේ ඒ අවස්ථාවේදී ඕනම අවස්ථාවකට මේ වගේ ඩ්‍රින්ක් එකක් යූස් කරන්න හැකියාව තියෙනවා. ස්තුතියි.